සිතු පුද්ගලියකුට මෙම පූජා නගරවලට මද්‍රවය හෝ දුම්වැටි පොසුන් සතිය තුලදී රැගනීමට නොහැකි වනලෙස, දුම්කළ සහ මධ්්‍යසාර පිළිබන්ඳ ජාධික අධකාරයේ මොලිකත්වෙන් වැඩ පිළිවෙලක් සකස්කරති බෙනවා. එම අධිකාරරි සභහපති වෛද්‍ය සමාධි රජපක්ෂ භහතාගේ ප්‍රධාහනත්වයෙන්, ඊට අදාළපෝරු නිර්මාණය කිරීම සිතවුණ. මෙ හිද අදහස්ස දෙෙකු රුවන්වලිස චෛ්‍යධකාරිී පල්ලේකම හේමරතන ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අනාකත පරපුර මතින් බොදවා කැනීම සඳහා නියමන ආයතනවලට වඩා දෙමව්පියන් ගුරු පවතුන් ඇතුළු වැඩිහිටි පරපුරට විශාල වගකීමක් ඇති බවයි. දුම්කළ හා මධ්‍යසාරපරි බඳ ශාතිකාධිකාරයේ මෙහේවීමෙන් පූජානකර කලාපය මතින් දුමින් තොර කලාපයක් බවට පත්කිරීමේ. ගන්න වෑයොම විශේෂ ප්‍රසංසාාවට ලක්වෙනවා. මේ රටට වෙලා තියෙන විපත්තිවල බොහොම එක මුල තියෙන්නේ විනය ආරක්‍ෂා කර නොගැනීමේ විපාක අපි අද විඳෙනවා.ම පොසුන් එකෙන් නොනැවති මේක ජීවිත කාලයේ පුරාම කරගනයන්න පුළුවන්වැ්ඩුවන විශේෂයෙන් මද්‍රවය භාවිත කරන දෙමව්පියන්. දරුවන්ට නරකා දර්සයක් දෙනවා මද්‍රව්්‍ය විකුණලා, මෙිළමුදල් හරි හම්බ කරන අයත් දෙපාරක් හිතනවනං වටිනවා යහපත් සමාජයක් ගොඩනැීම සඳහා.